අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සියත මධ්‍යහන පුවත් විකාශය සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථම නවදහනේ පුවත් සිරස්තල වෙත බිම්ස්ටික් සමුළුව කොළඹදී ඇරඹේ සමුළුව දින 3ක් මේ සතියේ එලිට්‍රෝ ගෑස් සිලින්ඩර ලක්ෂ 7ක් වෙළඳපළට සමාගම කියයි අදත් ගෑස් පෝලිම් ඉන්ධන පෝලිමක සිටි තවත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට තාමත් රට පුරා ඉන්ධන පෝලිම් තවත් ඩීසල් නැවක් දිවයිනට මෙවර අවුරුද්දට තෙල් සංස්ථාවේ සේවකින්ට බෝනස් වෙනුවට අධික ඕටි ඇමති ගාමිණී කියයි හිටපු ජනපතිට මතක් වූ පශ්චාත් මරණ පරීක්ෂණ පසුගිය ආණ්ඩුව බල්වනාවන්න ගෙනිච්ච වාහන පාවිච්චි කරන රාජ්‍ය ඇමති ඉන්දික දැන් දේශීය පුවත් පස්වන බිම්ස්ටෙක් සමුළුව අද ආරම්භ වුණා. එම සමුළුව අනිත්‍යා දින දක්වා පැවැත්වීමට නියමිතයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බිම්ස්ටෙක් සමුළුව එළමෙන 30වනදා අමතන බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේ. බහු ආංශික තාක්ෂණික හා ආර්ථික සහයෝගීතාව සඳහා බෙංගාල බොක්ක ආශ්‍රිත රටවල් සංවිධානයේ සමුළුව බිම්ස්ටෙක් සමුළුව ලෙස හඳුන්වනවා. බංගලාදේශය, භූතානය, ඉන්දියාව, මියන්මාරය, නේපාලය, ශ්‍රී ලංකාව හා තායිලන්තය මෙම බිම්ස්ටෙක් සමුළුවට අයත් රටවල් වනවා. මෙම සමුළුව පිහිටපනු ලැබුවේ 1997 වසරේ ජූනි මාස 6 වනදායි. මෙවර පැවැත්වෙන්නේ පස්වන බිම්ස්ටෙක් සමුළුවයි. පස්වන බිම්ස්ටෙක් සමුළුව අද කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී ආරම්භ වුණා. 22 බිම්ස්ටෙක් ජේෂ්ඨ නිලධාරීන්ගේ රැස්වීමයි අද උදෑසන ආරම්භ වූයේ. සමුළුව එළඹෙන 30වනදා දක්වා කොළඹදී පැවැත්වීමට නියමිතයි. ඒ අනුව අද ආරම්භ වූ බිම්ස්ටෙක් සමුළුව සඳහා බංගලාදේශය, භූතානය, ඉන්දියාව, නේපාලය, තායිලන්තය හා මියන්මාරය යන රටවල ජේෂ්ඨ නිලධාරීන් හා විදේශ අමාත්‍යවරුන් එක් වුණා. මෙම සමුළුවට සහභාගී වීම සඳහා ඉන්දියා විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් මහතාද ඊයේ රාත්‍රියේ දිවයිනට පැමිණියා. ඒ ඉන්දියා ගුවන් හමුදාවට අයත් විශේෂ ගුවන් යානයකින් ඉන්දියා විදේශ කටයුතු අමාත්‍යවරයා ඇතුළු පිටිස පිළිගැනීමට අමාත්‍යවරුන් වන ගාමිණී ලොකුගේ ජොන්ස්ටන් ප්‍රනාන්දු ප්‍රසන්න රණතුංග ඇතුළු පිටිසක්ද එක්ව සිටියා. මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අනිත්‍යා දිනයේදී බිම්ස්ටෙක් සමුළුවේ මුලසුන හොබවනු ඇති. මෙම සමුළුවේදී බිම්ස්ටෙක් ප්‍රඥාප්තිය සම්මත කර ගැනීම සහ නීතිමය ගිවිසුම් කිහිපයක් අත්සන් තැබීමටද අපේක්ෂා කරන බවයි විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිවේදනය කළේ. මේ අතර ඉන්දියා විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් මහතා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හමු වී තිබෙනවා. අද උදෑසන මෙම හමුව සිදු වූ බවයි ඉන්දියා විදේශ අමාත්‍ය එස් ජයශංකර් මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කළේ. මෙම සාකච්ඡාවේදී ආර්ථික තත්ත්වය හා ඉන්දියාවේ සහයෝගය සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බව එම සටහන මගින් වැඩිදුරටත් දක්වා තිබෙනවා. රට පුරාම තවමත් ඉන්ධන පෝලිම්. පෝලිම්වල හිටපු අසරණ ජනතාව හදිසියේ ඇදවැටීමේ කියපුවත් අපට පසුගිය සතියේ පුරාම වාර්තා වුණා. අතුරුගිරිය ප්‍රදේශයේ ඉන්ධන පෝලිම්ක සිටි පුත්කලයෙකුද ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මේ අතර අද තවත් ඩීසල් නැවක් දිවෙනට පැමිණීමට නියමිතයි. මෙවර අලුත් අවුරුද්ද සඳහා තෙල් සංස්ථාවේ සේවකින්ට බෝනස් වෙනුවට ඕටි ලබා දෙන බවයි අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසන්නේ. අපේ බලශක්ති අමාත්‍යාංශයේ ඛනිජ තෙල් සංස්ථාවයි කට ඇරියොත් කියන්නේම අපට ඕන තරම් තෙල් සංචිත තියෙනවා කියලා. ඒහෙත් ජනතාව නම් තාමත් මහපාරේ උදේ ඉඳන් බ්‍රෑ වෙනකන් පොලිම්වල. ඇමතිගේ න්‍යාය තමයි තෙල් තියෙනවා කියලා හැම වේදිකාවකම කිය කිය යන එක. දවස ගානේ තෙල් නැව අපේ ලංකාවට එනවා. ඒ එන තෙල් කොහෙටද යන්නේ කියන එකයි ප්‍රශ්නේ. රට පුරාම ඉන්ධන පිරවුම්හල් රැසක් මේ වන විට වසා දමා තිබෙනවා. ඒ ඉන්ධන සංචිත අවසන් වීම නිසායි. පොලිම්වල හිටන් ඉන්න ජනතාව හිටියටීම හදිසිය අසනීප වී ඇදවැටි මිය යනවා. එවැනි සිදුවීම් රැසක් අපට පසුගිය සතිය පුරා වාර්තා වුණා. ඒ වගේම ඉන්ධන පොලිමක ඇති වූ බහින්බස් වීමක් දුර දිග යාමෙන් ඝාතනයකුත් සිදු වුණා. මේ අතර අතුරුගිරි
ඉදිරිය ඉන්ධන පෝලිමක සිටි පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. ඒ හදිසි ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන්. මියගිය පුද්ගලයා හෘද රෝගියෙකු බවයි පොලිසිය පවසන්නේ. මෙහෙම දවස ගානේ අපේ රටේ මිනිස්සු පෝලිම්වල තමන්ගේ අවසන් හුස්ම හෙලනවා කියන්නේම රටේ පාලකින් ගැන තවත් බලාපොරොත්තු තියාගන්න බැහැ කියන එකයි. අරක දෙන්නම් මේක දෙන්නම් කියලා බලයට ආපු පාලකින් දැන් දෙන්නම් කිව්වේ ඒවා පෝලිමේ ඇවිල්ලා ගන්න කියන්නේ ජනතාවගේ බලාපොරොත්තු සියල්ල සුන් කරමින්. මේ රට පුරා ඉන්ධන පිරවුම් හලසල තිබූ පෝලිම් බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා අදත් ප්‍රකාශ කළේ තෙල් ප්‍රශ්නයක් නැහැ කියලයි. කොළඹ ගම්පහ කළුතර කියන ෂෙඩ් වලට නම් සෑහෙන ප්‍රමාණයක් තෙල් ඇරලා තිනවා. අපිට තාම ගැටලුවක් තියෙන්නේ ඉල්ලුම ප්‍රමාණයට තෙල් ඇරීමේදී තිරුකුණාමලයට අපුතලේ වගේ ප්‍රදේශ වලට කෝච්චි යන්න නැති හින්දා අපිට තියෙන ප්‍රශ්නේ තමයි අපේ ඉල්ලුමේ ප්‍රමාණයට තෙල් නිකුත් කරන්න බැරි. අද අපිට 24000 කනක් බාර ගන්න තියෙනවා. ඒ බෑවම ඒකේ ප්‍රශ්නයක් නැහැ. ඒකම ඉන්දියානු ක්‍රෙඩිට් ලයින් එකට තෙල් නැවකුත් පළවෙනිද වෙනකොට කොළඹට එනවා. ඒකත් බාන්න පුළුවන් වෙනවා. කෑන් වලට තෙල් ගන්න එකෙන් 75% අපිට පේන විදිහට ජෙනරේටර් වලට නෙමෙයි ගන්න. පොඩි වෙළඳාමක් පටන් අරගෙන ෂෙඩ් වල උඹනා ප්‍රමාණයට තෙල් තිබුණාම ඒක ප්‍රශ්නේ ආරෙනවා. හෙවිඩියුටි නැවක් එනවා හෙට අනිද්දාට විදුලි බල මණ්ඩලයට පමණ. දැන් අපි මේ සතිය කොහොම හරි ටන් 40,000 නැව් දෙකක් ඇඳුම් කරන්න කටයුතු කරගෙන යන්නේ. චෝදනා කරනවා මෙහෙම රටේ අර්බුදයක් තීද්දි ඒ සංස්ථාවේ කට්ටියට මේ බෝනස් දීලා දෙනවා. මේ බෝනස් දීලා නැහැ නේ, බොරු කතාවක්. බෝනස් දීලා නැහැ. නමුත් මේ දවස්වල අධික ඕටයිම් එකක් ගෙවන්න වෙනවා. මොකද නිවාඩු දවස්වල වැඩ කරනකොට කම්කරු නීතිය අනුව ඕටයිම් ගෙවන්න ඕන. ඒක අපි ගෙවනවා. මේ අතර ඩීසල් මෙට්‍රික් ටොන් 37,500ක් රැගත් නෞකාවක්ද අද දිවයිනට පැමිණීමට නියමිතයි. අදින් ආරම්භ වන සතිය තුළ ගෑස් සිලින්ඩර් 107ක් වෙළඳපළට නිකුත් කිරීමට කටයුතු කරන බව ලිට්‍රෝ සමාගම පවසනවා. කෙසේ නමුත් තවමත් ගෑස් සිඟය අවසන් නැහැ. අද අත ජනතාව ගෑස් ගන්න පෝලිම්වල. අදින් ආරම්භ වන සතිය තුළ ගෑස් සිලින්ඩර 107ක් වෙළඳපළට නිකුත් කිරීමට කටයුතු කරන බව ලිට්‍රෝ සමාගම පවසනවා. දැනට වෙළඳපළ තුළ මතුව ඇති ගෑස් සිඟය කඩිනමින් මගහරවා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බවයි ලිට්‍රෝ සමාගම පවසන්නේ. සමාගම් දෛනිකව කොතරම් ගෑස් සිලින්ඩර නිකුත් කළත් තවමත් ජනතාව ගෑස් ගන්න පොලිමේ. දින ගණනාවකට පසු හැට නගරයට අද ගෑස් සිලින්ඩර 140ක් ලැබී තිබුණා. ගෑස් ගන්න ජනතාව අද උදෑසන සිට හැට නගරයේ පොලිමේ හිටියේ මෙහෙමයි. රත්නපුර නගරයේ ජනතාව ගෑස් ගන්න අදත් පොලිමේ හිටියා. S180 ඇවිල්ලා තියෙන්නේ. 300ක් විතර පොලිමේ ඉන්නවා. සත ගානක් තිස්සේ තියෙනවා. පාරිභෝගිකයන්ට දැන් මෙතන වෙළඳාමක් කරගන්න විදියක් නැහැ. එක්කෝ ගෑස් ටික රෑ බාන්න ඕන. උදේ 5 වෙනකොට ගෑස් ටික දෙන්න ඕන. ප්‍රදේශ සභා, නගර සභා මේ කිසිම පාලකයෙක් ඇවිල්ලා මේකට කිසිම මේක කරන්නේ නැහනේ. ඡන්ද ගන්න පොලිමේ ඉන්නවා. මේගල්ල නගරය ගෑස් සිලින්ඩරයක් අදවත් ලැබෙනු ඇතැයි අපේක්ෂාවෙන් ජනතාව සිලින්ඩර තියාගෙන පොලිමේ හිටියේ මෙලෙසින්. සාමුදෙට කාලත් නැහැ, තේකක්වත් නැහැ, වතුරත් නැහැ. මොකද්ද මේ රට? මොකද්ද මේ රට කියන්නකෝ අපිට. පොදුම කර්මයක් කොහොමද ගෙවන්නේ? කරන්න හැක් කෙනෙකුට දීලා යන්න ඕනේ මේ ආණ්ඩුව කරන්න. ඒක තමයි කරන්න ලොකුම උදව්ව. මනුස්ස කවුරු හරි කරානේ මේක. කියන දෙයක් නැහැ. නියමයි. ඒ විනාශේ කරන්න බෑ. කරන්න බැරි නම් අය අමුදුනේ කරන්න හැම මිනිහෙකුට දීලා යර එකයි තියෙන්නේ. දැන් රටවල ඔහෙම නැහැ නේද? ඉල්ලා අස්සනවනේ ඕන ආණ්ඩුවක්. මේක මහ පුදුම රටක් නේ මේක. මොකද මබුලක්ද මේක? මේ බණ්ඩාර බෙල්ල නගරය. බන්දුල ගුණවර්ධනය කිව්වා 2700 මාසෙට ගන්න පුළුවන් කියලා. 2800 ගෑස් එකක් ගන්න බෑ. බැරනම් මේක දාලා යන්න කියන්නේ. අපි මෙහෙම ඉඳලා හරියන්නේ නැහැ නේ, දුක් විඳින්න බෑ. අලි දෙනවා, කොටි දෙනවා කිව්වා. කොහොම? අපි ඡන්ද දෙන්නේ තොත් පොලිම ඉන්නේ. වරද්දක් කරා. ඒ වරද්ද තමයි දැන් අත් විඳින්නේ. දැන් පොලිම වල ඉඳලා ගෑස් ගන්නවත් නැහැ.
ආසන්නම දවස් දෙකක කාලය තුළ ගෑස් රැගත් මැව් දෙකක් මෙරටට පැමිණියා. දැන් ඉතින් අරගෙන ආපු ගෑස් තොග ඉක්මනින් ගොඩබෑම ආරම්භ කරලා මිනිසුන්ට දෙන්න බලධාරීන් කටයුතු කළ යුතුයි. නැත්නම් හැමදාමත් සිලින්ඩර කර තියාගෙන ජනතාවට මහපාරේ ඉන්න සිද්ධ වෙනවා. අපි නම් කියන්නේ මහජනතාව වෙනුවෙන් කතා කරන්න පාර්ලිමේන්තුවට ගිහින් ඉන්න වගකිව යුතු බලධාරීන් මීට වඩා මේ ප්‍රශ්නේ දිහා බලන්න ඕනේ කියලායි. වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් ඇසුණු කතා දැන්. අද අපි අමාත්‍යංශවල කටයුතු කරන්නේ සජිත් ප්‍රේමදාසලා බල්ලුණාවන්න ගිය වාහන අරගෙන. ඒගොල්ලෝ ඒ දවස්වල ගෙදර වැඩට තියාගත්තු වාහන තමයි අද අපි හදලා කරලා රිපයර් කරලා මේ රටේ සංවර්ධනයට අපි ගමන් බිමයි යන්නේ. අපි දන්නවා අලුත් අවුරුද ඉවර වෙනකොට මේ රටේ විදුලිය කපනවා දවසෙන් භාගයක් පැය 12ක්. අප්‍රේල් මාසේ 25 විතර වෙනකොට මේ රටට ඉන්ධන නැති වෙනවා. අපිට ගෝටට යන්නේ කියලා වැඩක් නැහැ. අපි ගෝටව යවන්න ඕනේ. මේ කට්ටිය මේ රට පාලනය කරොත් අපිට ඉතුරු වෙන්නේ හපයක් විතරයි. මේ ආණ්ඩුව පළවා හැරිය යුතු බවටයි විපක්ෂයේ විශේෂයෙන්ම ප්‍රකාශ කරන්නේ. මේ தත්ත්වය උදා වී තිබෙන්නේ අපි කිසිවක් අපේක්ෂා කරපු නොහැකි වේලාවක කොරෝනා වසංගතයත් එක්ක මේ රටේ වෙළඳපළ ආර්ථිකයේ විත්තියට හේතු වන අවස්ථාවට පත් වෙලා තිබෙනවා. මේ ආණ්ඩුව ගෙදර යවන්න ඕන නම් අපේ සමගි ජන බලවේගය ජනතා නීති පෙරමුණ ජාතික පක්ෂය ඇතුළු සෑම පක්ෂෙම අතර බැඳ ගන්න ඕනේ. කවකෝ වුණත් අනාගත ආණ්ඩුවේ හැමතිවරයි තමයි කලබල වෙන්න එපා. දැන් සමහරු කියනවා අපි තමයි හොඳටම කරේ කියනවා ඒ කාලේ. තව සමහරු කියනවා මට වලේ දෙන්න මට පුළුවන්කම තියෙනවා අවුරුදු දෙකකට තෙල් ටික නොමිල ගන්න අවුරුදු දෙකෙන් පස්සේ ගෙවන්න මට පුළුවන් කියලා කියනවා. එහෙමනම් ඒ හාදයක් දැන් නේද තෙල් ටික ගෙනත් දෙන්න ඕනේ. අපි මේ වෙලාවේ කියනවා ජනතාවට පොලිමේ පේලි පණින කෙනාට නෙමෙයි පොලිම හදපු එවුන්ට ගහලා පන්නන දවස වැඩි ඈතකට මේ කන්ද තෙල් නීතිගත සාස්තාව තමයි තෙල් සැපීම වැඩිම කාර්යභාරය කරන්නේ. මේ වෙලාවේ තවත් මිල වැඩි කිරීමක් නොකර සිටියොතේ කියන මතයේ ඉඳලා අපි සාකච්ඡා කරලා තියෙනවා. ලංකා විදුලි බල මණ්ඩලය පාඩු ලබනවා. මෙතන අධික සේවකයන් ප්‍රමාණයක් ඉන්නවා. වෘත්තීය සමිති ක්‍රියාකාරීත්වය නිසා යම් යම් දේවල් සිද්ධ වෙලා තියෙනවා. මම කියනවා අපි මොනවද කළේ කියලා අහන ගෝඨාභය රාජපක්ෂට පුළුවන් නම් අපිට වැඩිය හොඳට කරලා පෙන්නන්න එක දශමයක්. එකයි අභියෝගේ නිකන් අපිව මේ හිරගෙවල් වල දාන්නේ කොහොමද නඩු දාන්නේ කොහොමද කියේ කුමන්ත්‍රණ කර කර ඉන්නේ නැතුව අපට වැඩිය හොඳට කරලා පෙන්නන්න කියලා අපි අභියෝගේ. ඇත්තටම දැන් නම් හිතන මේ යෝදේ ඇමරිකන් පුරවැසියෙක්ද කියලා. මම සිංහල ජනතාවගේ බෞද්ධ ජනාධිපති කියන හැඟීම තමයි දායති කලේ. මේන් ඊයේ පෙරද TN එකත් එක්ක සාකච්ඡා කරනකොට කියනවා මම ලංකාවේ සියලුම ජනතාවගේ ජනාධිපති කියලා. ඇමරිකාව වගේ රටකටත් දැන් ඇත්තටම තියෙන්නේ මේ යෝදයා අපේ පුද්ගලයෙක් නෙවෙයි කියලා පැත්තකට විසිකලා දාන්න. වත්මන් තත්ත්වය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ සිදු කිරීමෙන් පළක් නැති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ඒ කොළඹ පැවති උත්සවයකට එක් වෙමින් විශේෂයෙන්ම 1964 7077 අද සමහර අය සමහර වෙලාවට කතා කරනවා ඒ යුගයේ තිබුණු පොලිම් පිළිබඳව අද තිබෙන සංවේදීතාවය අද තිබෙන පීඩණය මානසික නොසන්සුන්තාවය එවැනි කාලයක තිබුණේ නැහැ. ඒ කාලවල ජනතාව සතුටින් සිටිය කාලයක්. මේ රටට සියලු දේවල් විශේෂයෙන්ම විවෘත ආර්ථිකය සමග පිටරටින් ගෙන ඒමේ එහි ප්‍රතිඵලය තමයි අද අවාසනාවන්ත ලෙස භුක්ති විඳින්නේ අපි. ඒ නිසා අපිට අද තිබෙන්නේ පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වීම නෙවෙයි සිදුවෙච්ච දේ පිළිබඳව. අද මේ අභියෝගයට මුහුණ දීලා අපි කොහොමද රටක් විදිහට ගොඩනැගෙන්නේ කියනේ අභියෝගයේ ජයග්‍රහණය කිරීමයි. මේ රටේ මේ තිබෙන මූලික ආර්ථික අර්බුදයේ ඩොලර් හිගය මේ ප්‍රශ්න විසඳා ගැනීම සඳහා දෙපැත්තකින් කළ යුතු කාර්යයන් ඉෂ්ට වී යුතු වෙනවා. එක් පැත්තක් තමයි දේශීය කර්මාන්තකරුවා ශක්තිමත් කිරීම. අනික් කාරණය තමයි අපි වගේ පුංචි රටකට අන්තර්ජාතික සහයෝගය ලබා ගන්න නැතුව මේ ජයග්‍රහණ ලබා ගන්න ආර්ථික වශයෙන් ගොඩෙන්න අපිට ඉතාමත් අමාරුයි. දැන් රටවට අපුවත් කිහිපයක් කෙටිය. බංග්ලාදේශයේ 51 වන නිදහස් හා ජාතික දින සමරුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්ුණා. ඒ ගාලුමෝදුර හෝටල් පරිශ්‍රයේදී අග්‍රාමාත්‍යවරයා මේට සහභාගී වුණේ ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහ කොමසාරිස් තාරික් මොහමඩ් අරිෆුල් මහතාගේ ආරාධනයෙනුයි. අතිපූජ්‍ය පින්නවල සෝමානන්ද ස්වාමීන් වහන්සේ අපවත් වී තිබෙනවා. අපවත් වන විට උන්වහන්සේ 84 වන වියෙහි පසු වුණා. උන්වහන්සේ අත්තනගල්ල අරහන්ත රජ මහ විහාරයේ විහාරාධිපතිව සිටි අතර සමාජ සේවක කටයුතු වලදීද පුරෝගාමී වූවා. පොලිස්පති CD වික්‍රමරත්න මහතා දඹාන ආදිවාසී ගම්මානයේ සංචාරයක නිරත වී තිබෙනවා. එෙහිදී සංචාරකයන් බැහැර කළ කැලිකසල ඉවත් කිරීමේ ශ්‍රමදානයක්ද පැවැත්ුණා. ශ්‍රී ලංකන් ගුවන් සමාගම රේඩ් ඇමසෝන්ස් 2022 තරගාවලිය සඳහා සහභාගී වන දෙවන කණ්ඩායම පැරිසියේ සිට අද දිවයිනට පැමිණියා.
හුරුළු වැවේ මැද සරෝව ආසන්නයේ සිටි වනාලිය කුබේරා ගැනීමට වනජීවී නිලධාරීන් සමත් වී තිබෙනවා. ගොඩට පැමිණි වනාලියා යතුරුපැදියකටද පහර දී ඇති බවයි වාර්තා වන්නේ. මධ්‍යාහන පුවත විකාශය අවසන්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.